सुबह मध्यान आईटीएन मध्यान पुवत प्रकाश समगिन मम दानुष्क बंडार मम वेनुरीगिन लिय मुलिम अवधानय दवसे प्रधान प्रवृत्ति सिरस तल वेत मंत्री वरुण के प्रश्न वलट अगमेतिगिन पिलितुरु हेमसिरी प्रणांदुट एप सेवे हरगी अहमुदा सामाजिकयांट पोदु समा कालयक कोरोना मरण 500 इक्मवाय අගමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට නියමිතයි. මහින්ද රාජපක්ෂ මහතා අගමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන පළමු අවස්ථාව මේ වනවා. මේ සඳහා අද පස්වරු 1:30 දක්වා කාලය වෙන් කර තිබෙනවා. මේ අතර මෝටර් වාහන පනත යටතේ වන නියෝග පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වීමට නියමිතයි. දෙමළ ජාතික සංධානය ඉදිරිපත් කරන කල්තැබීමේ විවාදයද අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අප මත මුදා හැරුණා. රුපියල් 250,000ක මුදල් අප සහ රුපියල් 125 බැගින් වූ ශරීර අප දෙකක් මත ඔහු මුදා හැරීමටයි කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේ. හේමසිරි ප්‍රනාන්දු මහතාට අප නියමකුණේ ඒ මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙස්සම සලකා බැලීමෙන් අනතුරුවයි. පාස්කල් දාතස්ස ප්‍රහාර පිළිබඳ බුදු තොරතුරු ලැබී තිබෙදීත් ඒ වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි චෝදනාවයි. සැකරුට අපදීමට විරුද්ධත්වයක් නොමැති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියා. ඒ අනුවයි ඔහුට අප නියමකුණේ. එහෙත් සැකරුගේ විදේශ ගමන් තහනම් කෙරුණා. සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසද විනිසුරුවරයා නියෝග කළා. සේවය අතහැර ගිය ත්‍රිවිධ හමුදා සමාජිකයන් සඳහා අද සිට පොදු සමා කාලයක් ක්‍රියාත්මක වෙනවා. දින 7ක් එය ක්‍රියාත්මක බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසනවා. අද දින සිට 12 වෙනි දින දක්වා දවස් 7ක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. 72 වෙනි දහසට සමගාමීව අධිකර ජනාධිපතිතුමා විසින් මෙම පොදු සමා කාලය ත්‍රිවිධ හමුදාවට බලපවත්වන පරිදි ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවෙන් යම් හේකින් ත්‍රිවිධ හමුදාව අත්හැර ගොස් සේවෙත් නොපමණ සිටින අයවලුන් ඉන්නවා නම් මේ අවස්ථාව ප්‍රයෝජනගෙන තමුන්ගේ ළඟම තියෙන කඳවුරට හෝ එහෙම නැත්නම් තමුන්ගේ මව් රෙජිමේන්තුවට මව් ඒකකයට ගොස් උන්ගේ අස්වීම් කටයුතු කරගන්න පුළුවන්. ඒ යන අවස්ථාවේ උන්ගේ හඳුනුම් පතක් උන්ගේ බැංකු පතක් රගෙන යනවා නම් හුඟක් ලේසි උන්ගේ පාලන කටයුතු කරගෙන යනවා. ආධුනික කාලයේදී උන් යම් හේකින් සේවය අත්හැර ගොස් හෝ නොපමිනේ ඉන්නවා නම් ඔවුන්ට ඒ ස්ථානවල ගියොත් ඉතා ඉක්මනින් වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාව මහඟු අවස්ථාවක් ඔවුන්ට නීතිගරුක පුරවැසියෙක් වශයෙන් සමාජගත වීමට දීලා තියෙන අවස්ථාව ප්‍රයෝජනගෙන යම් හේකින් සේවය අත්හැර ගොස් හෝ සේවය නොපමිනේ සිටිනවා නම් ඔවුන්ට මේ අවස්ථාව ප්‍රයෝජනගෙනගෙන සේවයෙන් ඉවත් වීමට හෝ යම් හේකින් ඔවුන්ට සේවයේ චීනයේ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 20,000කට අධික බව එරටින් ලැබෙන නවතම වාර්තා සඳහන් කරනවා. ඒ අතර මසක් වයස ඇති බිලින්දෙකුද වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඊයේ දිනේට සාපේක්ෂව රෝගීන් 3,235ක් චීනයෙන් වාර්තා වී තිබෙනවා. එය 18%ක වැඩිවීමක්. මරණ සංඛ්‍යාව 500 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා ආසාදනය වී ඇද්දයි තහවුරු කර ගැනීම සඳහා චීනයේ ලක්ෂ 2කට වැඩි පිරිසක් පරීක්ෂණවලට භාජනය කරමින් තිබෙනවා. මේ අතර 3,700 දෙනෙකු රැගත් ජපාන නෞකාවේ සිටි පුද්ගලයන් 10 දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඇමරිකාවසිය දෙවන පුරවැසියන් කණ්ඩායම වුහාන් ප්‍රාන්තයෙන් ඉවත් කර
ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. වුහාන් හි සිටි තායිලන්ත වැසියන් 138 දිනක යලි ගෙන්වා ගැනීමටද එරට බලධාරීන් කටයුතු කළා. මේ වන විට කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති රටවල් සංඛ්‍යාව 28ක්. කෙසේ වුවද කොරෝනා වෛරසය තවමත් වසංගතයක් නොවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මුද්‍රණාලයක් පැවතියද පසුගිය කාලයේ එම අමාත්‍යාංශයේ මුද්‍රණ කටයුතු හෝ ඊට බහර දී නැති බව අමාත්‍ය ඩලස් අලහප්පිරිම මහතා පවසනවා. රාජ්‍ය පද්ධතිය ඇතුලේ පළමු හරිතකරණය වූ රාජ්‍ය කර්මාන්ත ශාලාව. තියෙන එකම මුද්‍රණ ආයතනය මිලියන 452ක් අවුරුද්දකට අලාභ ලබනවා. ඒ කියන්නේ අපි සියලු දෙනාම එකට වගේ කියන්නේ. මම ඉතිහාසෙට ඇඟිලි දික් කරන්න හදන්නේ නැහැ. ඉතිහාසෙ කවුරු වැරදි වුණත් අද වගකීම බාරගත්තු අපි ඒ වැරදි හදන්නට. ඒ වැරද්දේ වගකීම බාර ගන්න ඕනේ. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාදුක්ක වටරැක මුද්‍රණාල භූමියේ රුක්‍රෝපණ වැඩසටහනකට එක්වෙමින් එම මුද්‍රණාලයේ සේවකීන් සහ ව්‍යාත්මක සංවිධානයේක්වයි වැඩසටහන ක්‍රියාත්මක කළේ. ලේකම් සායතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා සහ ඔබ්සර්ව පුවත්පතේ හිටපු කතෘ දරිෂා බැස්සිය යන දෙදෙනා ස්විස්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව සමග දුරකථන සම්බන්දතා පැවැත්වූ බවට පසුගියදා අධිකරණයේදී හෙළිවුණා. अपराध परिषद डिपार्टमेंट भारती मठ लेखा सेवकियान पिरिसाक कटियतु कला ගානියා බැරිස්ටර්ගේ සිද්ධියත් එක්කම ලේක හවුස් ආයතනයටත් අපේ රටටත් විශාල හානියක් සිද්ධ වුණා. මේ සිදුවීමේ අතුරු කුමන්ත්‍රණ තවමත් සිද්ධ වෙන බව අපිට දැනගන්න තියෙනවා. දැනට විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය උපදේශකවරයෙක් විදිහට කටයුතු කරන රංජිත් සමරකෝන් මේ සිදුවීම් වලට සම්බන්ධ බවට තොරතුරු ලැබලා තියෙන නිසා අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කරා මේ පිළිබඳව තොරතුරු විමර්ශනය කරන්න. ලේක හවුස් ආයතනයේ තවමත් පහුගිය ආණ්ඩුවේ මඩ ප්‍රචාරක බලකායට සම්බන්ධ වෙච්ච පිරිස සේවය කරනවා. මේ සියලු දෙනා මේ වෙන විට ජනාධිපතිතුමාට අගමැතිතුමා සහ ආණ්ඩුවට විරුද්ධව අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන්නට ලේක හවුස් ආයතනයේ සම්පත් යොදා ගනිමින් තියෙනවා. ඒ නිසා මේ පිළිබඳව විශේෂම පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි අධිකාරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා පහුගිය කාලේදී ක්‍රිෂාන්ත කුරේ සභාපතිවරයා යටතේ සිද්ධ වෙච්ච මූල්‍ය අක්‍රමිතා රැසක් තියෙනවා. අපි ඒ සම්බන්ධව ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය කාලයේ නිවාස සංවර්ධනයේ මුවාවෙන් සිදු කළ මහා පරිමාණ මූල්‍ය නාස්තිය නවතා දැමීමට වත්මන් රජය පියවරගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය එස් වී දිසානායක මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා හඟුරංගෙත රත්ලන්ඩ් එකේ ගයක් හදනකොට යාපනයේ පෝස්ටර් එක වදිනවා. ගහලා විශාල ධනයක් නාස්ති කරා. ඒ නිසා මේ විශේෂ අගමැතිතුමා පවර ගත්තෙම මේ විකාරය මිනිසුන්ට දැනෙන්න ඇති. දැන් එතුමා රට පුරා එක පෝස්ට් එකක්වත් ගහන්නේ නැහැ. හැබැයි එතුමා ඉතා කෙටි කාලයක් තුළ ලංකාවේ ගෙවල් 14022ක් හැදිලා අවසන් වෙයි. රාජ්‍ය මාත්‍ය එස්.පී. දිසානායක මහතා මේ බව සඳහන් කළේ හඟුරන් කෙත පොරමඩුල්ල ලැබුහේන්වල ජනපදයේ ආශ්‍රිතව නව නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරමින් රාමසිව වසම් මට්ටමින් දිවයිනපුරා ඉදිකරන නිවාස වැඩසටහන යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉදිකරන ප්‍රථම නිවසමයයි. අමාත්‍යවරයාගේ ආරාධනෙන් කුඩා දරුවන් තුන්දෙනෙකු ඒ සඳහා මුල්කල් තැබුවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන බිහුම් කාර්යාලයක් ඇතුල්කෝට්ටේ වීදියේ බණ්ඩාර මාවතේදී විවෘත කෙරුණා. කලාකරුවන් විශ්‍රාමික රණවිරුවන් ප්‍රාදේශීය දේශපාලකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපිට නියම නිදහසක් ලබා ගන්න නම් අපි විදේශීය බලපෑම් වලින් මුක්ත වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපිට ආර්ථික නිදහස තියෙන්න ඕනේ. පසුගිය යහපාල රජිය කාලය තුළදී ඒ සියලුම නිදහස් අත් වශයෙන්ම අපිට නැති වුණා. විදේශීය බලපෑම් වලට ලකුණා මහා මැතිවරණයේ දෙන්දී අපිට ඉතා විශාල ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වුණොත් ඕටාබේ රාජපක්ෂ මැතිතුමාට පුළුවන් වෙනවා මේ රට නැවත වරක් අභිමානවත් ජාතියක් බවට පත් කරන්න. මෙතෙක් කල ඉන්දියන් සාගරයේ අමුතු වැටයක් බවට පත් වෙලා තිබ අපේ රට නැවත වරක් ඉන්දියන් සාගරයේ මුතු වැටයක් බවට පත් කරන්න. ශ්‍රී ලාංකීය සාහිත්‍යයට ඉමහත් මෙහෙවරක් ඉටු කළ ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියන්ගේ ඥාතීන් පිරිසක් මෙරටට පැමිණ සිටිනවා.
විශේෂයෙන් දේශාභිමානී කාව්‍ය රචනා තුළින් නිදහස උදෙසා ජාති අවදි කළ මහා යතිවරයාණන් වහන්සේ නමක ලෙස ටිබෙට් ජාතිකස් මහින්ද හිමියන් මෙරට සියලු දෙනාගේ සම්භාවනාවට පාත්‍ර වී තිබෙනවා. උන්වහන්සේගේ තුන්වන පරම්පරාවේ ඥාතීන් පිරිසකුයි දිවයිනට පැමිණ තිබෙන්නේ. මහින්ද හිමියන් වැඩ සිටි පානදුර හොරණ පාරේ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ පැමිණි ඔවුන් මෙරට දින 4ක් ගත කරනු ඇති. මෙම පිරිස විහාරස්ථානයේ ඉදිකර ඇති අස් මහින්ද රාහිමි පිළිරුවට පුෂ්පෝපහාර දක්වා එහි පිහිටුවා ඇති කෞතුකාගාරයේද නැරඹුවා. අප විහාරස්ථානයේ වැඩම කරලා රට ජාතිය ආගම් වෙනුවෙන් විශාල සේවාවක් සිදු කරලා 1951 මාර්තු 16 අපවත් වී වදාලේ. ඉති උන්වහන්සේ වෙනුවෙන් වාර්ෂිකව අපි අනුස්මරණ උත්සව පවත්වනු ලබනවා. මේ අවස්ථාවට පැමිණි ඒ ටිබෙට් ජාතික ඉස්මයින්ද මහින්පාණන් වහන්සේගේ පවුලේ ඥාතීන්ගේ පැමිණීම ඉතාමත් කෘතවේදීව පිළිගනිමින් ගනිමින් ස්තුති කරමින් සෑම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. He is my grandfather's youngest brother. See what happened was I've been hearing a lot about S Mahinda. S Mahinda himi mage siyage balama sahodaraya. Mama godak dewal Mahinda himi gen ahala tiyenawa. Mama unwanse gen ehuwata passe mata hituna Lankawata evit eya gen thawadurata denaganna. Eka mage wagakima kiyala mata hituna. Eyaage jeevitha kalema Lankawa wenuen sidukala dewal gen ehuwama loku aadambarayak denenawa. ශ්‍රී ලංකාවේ ජනතාව තමයි ලෝකෙම හොඳම ජනතාව කියලා මට කියන්න පුළුවන්. ශ්‍රී ලංකන් පීපල් ආර් වන් ඔෆ් ද බෙස්ට් පීපල් ඉන් ද වර්ල්ඩ්. අත්තනගල්ලේ රන්පකුණු ගම ගුරුගම්මානේ ගුරුරුන් සඳහා නිවාස ආධාරශෙක්පත් ප්‍රදානයේ පසුගියදා සිදු කෙරුණා. පසුගිය රජය මකින් මෙම ගුරුගම්මානේ වැඩ ආරම්භ කළද අදාළ ගුරුවරුන්ට නිවාස ඉදිකර ගැනීම සඳහා කිසිදු මුදලක් ලබා දී තිබුණේ නැහැ. මේ නිසා නිවාස නොමැති ගුරුවරුන්ට අදාළ නිවාස ඉදිකර ගැනීමට නොහැකි වී සිටියා. මෙම තත්ත්වය සැලකිල්ලට ගත් වත්මන් රජය මෙම ගුරුවරුන් සඳහා මුදල් ප්‍රදානය කිරීමට කටයුතු කළා. ඒ අනුව මුදල් චෙක්පත් ප්‍රදානය කෙරුණේ රාජ්‍ය මාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන්. පළමු අදියර සඳහා රුපියල් ලක්ෂ 150ක් පමණ ලබා දීම සිදු කෙරුණා. දැන් මේකේ ඉලක්ක කරගත්තේ ගුරු මහත්ම මහත්මීන් 25 30ක් තෝරගෙන මුළු රටේම ගුරු වෘත්තියේ ඉන්න අයට ඉඩම් දෙනවා නිවාස දෙනවා කියලා ප්‍රචාරයක් ගන්න. ඒ ප්‍රචාරය ගන්න සූදානම් කරලා ඒගොල්ලොන්ව ඒ ඉඩම් කෑලි වලට යවලා අනාථභාවයට පත් කරලා තිබුණේ. රුපියල් 20000ක් වගේ මුදලක් තමයි ඒ පුද්ගලය වෙනුවෙන් වෙන් කරලා තිබුණේ. ලක්ෂ 7හමාර යටේ මුදල් දෙනවා කියලා පොරොන්දු වෙලා අද අපි ලක්ෂ 1හමාරක් ඒගොල්ලන් ලබා දුන්නා. ඒ නිසා මේ ගුරුවරු අන්ත අසරණභාවයට පත් කරලා තිබුණා මේ පහුගිය ආණ්ඩුව. ඒ ආණ්ඩුව කාලේ ගත්ත ඒවා ඒවා යාලට බාරයි අපිට බාරනේ අපි කරන්නේ වැඩසටහනක් කියන තැනට යන්නේ. ඒ අසරණ භාවයට පච්චච්ච සියලුම දෙනා වෙනුවෙන් ජනාධිපතිතුමා පැහැදිලිව මැදිහත් වෙලා අගමැතිතුමා සමග මේ වැඩ කටයුතු කරනවා. ලෝකයේ ඇතිවන අර්බුදවලට රටක් ලෙස අප මුහුණ දීමට නම් වසවිසෙන් තොර ගොවිතැනකට කඩිනමින් යොමු විය යුතු බව පූජ්‍ය අතුරලී රතන ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. මිරිගම පල්ලේවල ප්‍රදේශයේ හමුවකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා. ජනාධිපතිතුමාගේ ආර්ථික වැඩපිළිවෙළට අනුව අපේ එකම ප්‍රාර්ථනාව ස්වයංපෝෂිත රටක්. විශේෂයෙන්ම ලෝකයේ පුරා පැතිරෙන කොරෝනා වෛරසය වැනි බරපතල තත්ත්වයන්ට මුහුණ දෙන නම් ස්වයංපෝෂිත රටක් කියන යන්න අපි යථාර්ථයක් කරගන්නට ඕන. එහිදී වසවිසෙන්තර ගොවිතැනට යොමු වී තාම වැදගත්. එය විශේෂයෙන්ම අපි නියමු දිස්ත්‍රික්ක පහක් තෝරගෙන ඒ යථාර්ථය අපවට පත් කිරීමට මම මේ දවස්වල කැපවී වැඩ කරනවා. විශේෂයෙන් පිටරටකුණු ලංකාවට ගිය නෙවෙයි ලංකාවේ කුණුටික ධනය අපවට පරිවර්තනය කළා. රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙළට ඒක දායක කරගන්නේ කොහොමද කියලා තමයි राजपक्ष महतागे प्रधानत्वेन पदी चंदन विक्रम रत्न नियोज्य पोलिस पदी वरुण देशबंधु तेन्नकोन मुदित पुसल्यान महत्वरुंद मेमावस्थावट सहभागी वुना නිදහස් සමරුම් උත්සවයක් නිව්යෝක් නුවරේ සජාතින්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදීද පැවැත්ුණා. ඒම කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ෂෙනුකා සෙනවිරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් රටවල් රැසක තානාපතිවරුන් සහභාගී වූ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 75 වන සසිවාරයේ සභාපති ටිජ්ජානි මුහම්මද් බණ්ඩේ මහතායි. විදේශිකයන් 100කට අධික පිරිසක් සහභාගී වූ නිදහස් දින උත්සවයක් කොග්ගලදී පැවැත්ුණා. ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ විදහා දක්වන ඇඳුම් පැළඳුම් වලින් ඔවුන් සැරසී සිටීම විශේෂත්වයක්. ඔවුන් වෙනුවෙන් සංස්කෘතික සංදර්ශනයක් මෙන්ම ශ්‍රී ලාංකික ආහාර වර්ග වලින් සංග්‍රහ කිරීමටද කටයුතු කෙරුණා.
හැත්ත දෙවන නිදහස් දිනේ සමරමින් මහජන බැංකුව නිදහසේ උපත සමාජ සත්කාරක වැඩසටහන ලබන 7 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඊට සමගාමීව නුගේගොඩ ශාඛාව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නිදහස්දා උපන් දරුවන්ට ඉසුරු උදාන තිළිණපත් ප්‍රදානය කළා. මහජන බැංකුවේ ක්‍රියාවලී කළමනාකරණ හා තත්ත්ව ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී රේණුකා ජයසිංහ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පසුගිය 28 වෙනිදා කොළඹින් ආරම්භ කළ නිදහස් පාපෙදි සවාරිය රටවටා සංචාරය කිරීමෙන් අනතුරුව ඊයේ සවස නිමාවට පත් වුණා. ඒ නිදහස් චතුරස්‍රයේදී නිදහස් පාපෙදි සවාරිය මෙවර පැවැත්ුණේ දසවන වරටයි. නිටඹුවේ හර්බර්ට් පීරිස් මහතාගේ මූලිකත්වෙනුයි එය සංවිධානය කෙරුණේ. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk